ජයගමු ශ්‍රී ලංකා ගම් පහට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 5 සහ 6 නගර සභා ක්‍රීඩාංගණයේදී. රජරට සංඝ සමුළුවට වැඩම අවදාළ නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සිල්මෑණිවරුනි, පූජකතුමනි, එවැගේම මේ සංඝ සමුළුවට ජාතික ජනබලවේගයේ සුබ පැතුම් රැගෙන පැමිණි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආදරණීය විජිත වේරස් සහෝදරය, එවැගේම රජරට විශ්වවිද්‍යාලයේ ශ්‍රේෂ්ඨ මහාචාර්ය සේනානායකර එතුමනි, මේ මොහොතට සම්බන්ධ වෙන මාධ්‍යවේදී හිතවතුනි, ගිහි සහෝදරවරුනි, සහෝදරියනි, මා මේ සංඝ සමුළුවට සුබ පැතුම් එකතු කරන්න සූදානම් වෙලා හිටපු ඒ සූදානම ඔබ වහන්සේලා අපි සියලු දෙනා මේට මොහොතකට පෙර නැරඹුවේ වීඩියෝ සමග මට හිතුලා ටිකක් වෙනස් කරගත්තොත් හොඳයි කියලා. ඒ මොකද අපේ රට අද මූණ දීලා තියෙන මේ සමාජ ඛේද වාචකයේ පිළිබඳව ඔබ වහන්සේලාට මා අමුතුවෙන් කරුණු කිව යුතුයි මා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපේ රට මෙතෙන්ට පත් කරපු පාලකයෝ තවදුරටත් මේ රට මේ අගාධයට ඇදගෙන යාම සඳහා විවිධ සැලසුම් පිබුරුපත් සකස් කරමින් තිබෙනවා. ඒ පිබුරුපත් පරාජය කරමින් මේ අපේ රට මේ රටේ ජනතාවට වඩා සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් කරන්න, ඒ වෙනුවෙන් රට පුරා ගොඩනැගෙන මේ සංගරුවන පෙළගස්වන මේ නව පුනරුදයක උමනාව වෙනුවෙන් පෙළගස්වන මේ ගෞරවනීය මහා සංඝරත්නය අද දවසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සංඝ සමුළුව පවත්වමින් අනුශාසක නායක ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ කාරක සභාවකටත්, ඒ වගේම හෙට දවසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාට, මෙහෙණින් වහන්සේලාට නායකත්වය දෙමින් මේ සමාජය සුවපත් කිරීම සඳහා ඔබ වහන්සේලා මේ පවරාගත් කාර්යභාරය ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අපි සතුටු වෙනා වගේම අපි සුබ පැතුම් එකතු කරනවා ඒ තේරීපත් වෙච්ච අනුශාසක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ කාරක සභාවට. ඒ වගේම අපි සතුටු වෙනවා ඔබ වහන්සේලා මේ කාර්යය වෙනුවෙන් පසුගිය කාලයේ පුරාවට ජාතික භික්ෂු පෙරමුණේ වකමුලේ උදිත ප්‍රධාන ලේකම් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ඒ විධායක සභාව බොහෝ දිස්ත්‍රික්කවල කටයුතු වලට සම්බන්ධ වුණා වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ කාස මහමුදුර ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් විශාල ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් මේ කටයුත්ත සඳහා මැදිහත් වුණා. ඉතින් අපි හිතනවා අද ඒක සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ CTC ශාලාව ඔබ වහන්සේලාගේ මේ කසාවතෙන් පිරී ඉතිරි ගොස් තිබෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජනබලවේගය ලෙසත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනිකුත් සියලු පාර්ශවයන් නියෝජනය කරමින් ගොඩනැගිච්ච විධායක සභාව ලෙසත් මේ සංඝ සමුළුවට ඔබ වහන්සේලා මේ කාර්යය වෙනුවෙන් පසුගිය කාලයේ පුරාවට ජාතික භික්ෂු පෙරමුණේ වකමුලේ උදිත ප්‍රධාන ලේකම් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ඒ විධායක සභාව බොහෝ දිස්ත්‍රික්කවල කටයුතු වලට සම්බන්ධ වුණා වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ කාස මහමුදුර ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් විශාල ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් මේ කටයුත්ත සඳහා මැදිහත් වුණා. ඉතින් අපි හිතනවා අද ඒක සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ CTC ශාලාව ඔබ වහන්සේලාගේ මේ කසාවතෙන් පිරී ඉතිරි ගොස් තිබෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජනබලවේගය ලෙසත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ
අනිකුත් සියලු පාර්ශවයන් නියෝජනය කරමින් ගොඩනැගිච්ච විධායක සභාව ලෙසත් මේ සංඝ සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභාවේ සුභපැතුම් ඉතාම සහෝදරත්වයෙන් යුතුව මා මෙහි සඳහන් කර සිටිනමු. ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ඔබ වහන්සේලා අපේ රටේ ස්වාමින් වහන්සේලාගේ කාර්යභාරය අපේ රටේ සංඝ සමාජයේ කාර්යභාරය භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මා හිතුවා මේ මොහොතකට පෙර අප දුටුවේ වීඩියෝව ඉතිහාසය අපිට මතක් කර සිටියා. වාරියපොළ සුමංගල හිමියන්ගේ සිට ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් ඇතුළු ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා මේ රටේ ස්වෛරීත්වයේ නිදහස වගේම යටත් වීතකරණයට එරෙහිව දිවි පරදුවට තැබුවා. ඒ වගේම නම් නොකියවිච්ච සිය ගණනක් ගෞරවනීය ස්වාමින් වහන්සේලා පසුගිය කාලේ අපේ රටේ පාලකයන් විසින් ඝාතනය කරලා දැම්. උන්වහන්සේලාගේ අමිල ප්‍රාර්ථනා බවට පත් උනේ මේ සමාජය යහපත් වෙනක් බවට පත් කරගන්නේ. සාද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සංඝ සමුළුවේ තේරීපත් වෙච්ච තෝරාපත් කරගන්න ලද ඒ දිස්ත්‍රික්කයේ නිලධාරී මණ්ඩලය එහෙම නැත්නම් අනුශාසක මණ්ඩලයේ ප්‍රමුඛ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දෙවුර මතට පැවරිච්ච කාර්යභාරය අපි හිතනවා මේ සමාජය ගිලන් වෙලා තියෙන අපේ හැඳුරුනේ. මේ ගිලන් මේ සමාජය සුවපත් කිරීම සඳහා වූ මිනිසාගේ අධ්‍යාත්මික සුවය මිනිසාගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් ඔබ වහන්සේලා දැනටමත් ඒ ආගමික කාර්යභාරය සිදු කරමින් තිබෙනවා. නමුත් ඔබ වහන්සේලාත් ඉතා හොඳින් දන්නවා ලෞකික ජීවිතය නැත්තම් මිනිසුන්ගේ ආර්ථික ජීවිතය බිඳ වැටිලා තියෙන. ඒ බිඳ වැටිච්ච මිනිසුන්ගේ ජීවිතය සුවපත් කරන්න දේශපාලන පරිවර්තනයක් අත්‍යවශ්‍යයි. එනිසා දේශපාලනය මිනිසාගේ ලෞකික ජීවිතයත් අධ්‍යාත්මික ජීවිතයත් ගොඩනගන්න ඉඩ තියලා නැහැ අපේ රට තුල. ඒක අද දවසේ අපේ රට දිහා අපව හැරලා බලපුවාම ඉතාම මනාව පැහැදිලි වෙනවා.